ලංකා ඉතිහාස කතාවේ වඩාත් ආකර්ශනීයතම ඒ වගේම වැඩියෙන්ම කතාබහට ලක් වෙලා තියෙන වැඩිපුර උත්සවාකාරයෙන් උත්සලා තියෙන පරිච්ඡේදය දුටු ගැමුණු පරිච්ඡේදය තමයි අපි නතර වෙලා ඉන්නේ. දුටු ගැමුණු ගැමුණු ඉපදෙන්න යනකොට විහාර මහදේවියට ඇතිවෙච්ච දොළදුක් තුනක් විශේෂයෙන් කතා වුණා. මේ දොළදුක් තුන කොහොමද සංසිඳවා ගත්තේ කියන කතන්දරේ තමයි අපි දිගහරිමින් හිටියේ. ඉතින් ඉතිහාස කයිවාරුවේ මේ පරිච්ඡේදයෙන් අපි බලමු කොහොමද පළවෙනි දොළදුක අපි දැක්කා. අර එලාරගේ තියෙන ලොකුම සෙනවිය ගිහිස කපාගෙන ඇවිල්ලා තැටි එක තියාගෙන ඒක ඒ රුධිරය පානය කිරීමට තියෙන ආසාව. දෙවනි එක තිබුණේ 12,000ක් භික්ෂූන්ට මී පැණි පූජා කරලා ඒ මී පැණි තමනුත් අනුභව කිරීමේ ආසාව. ඒ කියන්නේ මී වදයක් එක්ක. තුන්වෙනි එක මොකද්ද සුජිත්? තුන්වෙනි එක කියන්නේ වාර්තාගත ඓතිහාසික තතුවිත්‍ය අනුව පළවෙනි එක තමයි අපි මී පැණි. ඔව්. දෙක තුන තමයි අර උපුල් කෙතේ නිලිපුල් මල් උයි එලාරගේ ප්‍රධාන සෙනෙවිය නන්දිසාරති. නන්දිසාරති. ඔයගොල්ලෝ මේ වේලසුමන ගැන කහකච්ඡා කරලා වැඩක් නැහැ. නන්දිසාරති කියවන්නේ නැතුව. දේවියගේ කුසේ පිළිතිඳගත් කෙනින් නන්දිසාරති මිලක්ක වෙන්නේ අය කියලා හිතන්නුනේ. එමගින් මේ මොහොත ලියාතබන්නේ අපිට හිතන්න. සතුරු සිතින් හිතන එක දැන් පොඩ අතරලා. ඔව්. මැදිස්ත හිතුම හරි ලස්සන මානව එකක් මේක ඇතුලේ දෙනවා. එතකොට දැන් මේ මේ දොළදුක් තුන ඉෂ්ට කරන්න කිව්වේ ඇයි? ආ කල්යාණී නාග කන්‍යාවියෝ කරන සබ් පූජාව ගැන අපි මීට ඉස්සෙල්ලා කිව්වා. දීර්ඝ කාලයක් දරු ගැබ්බක් පිහිටන්නේ නැති ප්‍රශ්නයක් තිබුණා. පිහිටවපු එකක් දියනේ අමුතු කතන්දරයක් කියනවා අපි සාකච්ඡා කරේ ඉඳ අපි පොඩ්ඩ අපේ මේ අහසන්නන්ට පරිච්ඡේදය පොඩ්ඩ මතක් කරන්න කියමු. මේ උපත සිදු වෙන්නේ ගැබ පිහිටන්නේ අමුතු විදියකට. ලෝක ඉතිහාසයේ මහා පුරුෂයන්ගේ උප්පත්ති වාර්තා කරනදී ජේසුස් වහන්සේක අපි දන්නවා. බුදුරජාණන් වහන්සේක දන්නවා. අශෝක දේවානම් පිටිස්ස පණ්ඩුකාභය විදියට විවිධ ඒවා වාර්තා වෙලා තිනෝනේ අපිට. එතකොට මහා මායා දේවියගේ ගැබ පිහිටින කතාව හැරුණාම ලෝකේ ඉගෙන ඇගේ කුස මතට ජීවියා එන්න දර්ශනය කියලා එකක් තියෙනවා. දැන් මහා මායා දේවියට තවුසිතා දිව්‍යමානයේ සිල්ල සිද්ධාර්ථ බෝසතාණෝ සොඩෙන් නෙළුම් මලක් අරගෙන ඇක්කුමරකු වෙස්ෙන් මේ ඩිම්බ යහනට සැතපුණයි කියන එක නැත්තම් පුරුෂ පැලේ උණයි කියන එක අපිට ත්‍රිපිටානුකූල බද්ද එකෙන් අපේ අපිට පෙරලා දීලා තියෙනවා. ඊළඟට ලියපු ඉතාම සවිස්තරයක දුටුගැමු රජුරුවන්ගේ සවිස්තරය. ඒක හැබැයි අපිට ජනගත වෙලා නැහැ. මම දන්නේ ලියපු එක ජනගත වෙලා නැහැ. ඒ තරම් කතා බහ ජනගත නොවී ඉන්න නෙවෙයිනේ හුදීස් ජනයා සඳහාත් එක්ක ලියපු මහා වංශි තිවුල මේ දීපවංශල චූල වංශෙක් බව ලියන්නේ තියෙනවා. ඉතින් ඒක වෙලා නැහැ. අපි ඔයා එක්ක මේ වැඩේ කළා චින්ත එක ලොකු වැඩක්. ඒක ලංකාවේ මනෝලායංගික ඉතිහාසයේ ඉඳලා වෙන්නම දාර්ශනික පරායාසයක් හොයා ඇති දෙයක්. බුදුදහමේ බෙදෙන චුතිචිත්තෙන් පසු ගන්ධබ්බයා යන පිළිබඳ මේ තියෙන ප්‍රතිසන්දිය පිළිබඳ විශාල කතාවකට තියෙන මාර නිමිත්තක්. මොකද මහරහත් භාවය සඳහා ගමන් කරපු මාර්ගයේ ඵලය දක්වලා ලං වෙච්ච භික්ෂුවක් ලියපු පොතක් මේ. මේක වෙන කතාවක්. ඒක පුළුවන් කට්ටිය හදාරන්න කියලා කියනකම් අපේ මාතෘකාවට එමුකු. ඉතින් ඒක ඉෂ්ට කළගත්ත කට්ටිය අපි ගියෝ නම් සාර්ථකයේ හිස්ස අර විදියට වේලුසුම අරන් ඇවිල්ලා එද්දි මෙයා තුන්වෙනි එක මොකද්ද උපුල් කෙතේ මල් මාලයක් ඇගේ ගෙල පළඳාගෙන තනතුඩු වල ගෑවෙන්න පළඳලා ඒ මල් මාල ගෑවෙන්න ඕන තලඳලා ඇගේ අර යහන් මාලිගාවේ ඇවිදින්න ඕන දැන් ඇයට. මේක සරාග සීනය. ඔව් සරාග සීනය. දොටුගැමුණු වගේ මහා සරාගී පිරිපුන් පුරුෂ පුතේ බිහි කිරීමේ දොටුගැමුණු කියන කෙනාතල ලේ තින වගේම කළු මැණික වගේ ගැමි කෙල්ලෙක් තියාගෙන රාජ්‍ය අතරලා ගොවිකම් කරලා තම පෙම්වතිය බලාගෙන ඉන්න අමුතු මිනිහා බීවෙනකට හේතුපාදක විද චිත වෙන්නේ නැති යගේ එක එක මා තුමිනිකත් මයික මල් වේලිසුමන එද්දි ඒක නෙලාගෙන ආව නේද අච්චර වැඩක් කළා මේ වේලිසුමන. හරිද? දෙවෙනි එක මැලවෙන්න පෙර තිසාවේ ළඟ අපේ තිබුණා අක්කර 700ක අමුතු විලක්. ඒක කෙතක් වුණා. ඒක තමයි නිලිපුල් කෙත කියන්නේ.
අනුරාධපුරේ මහමෙවුනා උයනේ මුටසීව රජ්ජුරුව පණ්ඩුකාභය රජ්ජුරුවගේ පුතා අපි කතා කළා. ලෝකේ පළවෙනි අගනගරයක් මැද දින උද්භිත විද්‍යාලයේ තමයි මහමෙවුනාව කියන්නේ. පිටේව අපි ඉතිහාස පරිච්ඡේදේ මතක් කරේ. ඒකෙත් ඇති වෙලා තිබුණු පාලාන්තරයක් තිස්සේ නාග මේ කන්‍යාවියෝ මනුලවට ආවම අනුරාධපුරේ තිබුණු එක විලකින් විතරයි රෙදි ගලවල ස්නානය කළේ. ඔයා හිතන්නේ රෑ කොහම රෑ? ඔව් ඔව්. ඒක අදත් වෙනවයි කියලා කියනවා. මොකද අද නාග කන්‍යාවියෝ අපි ඇස්වලට පේන්නේ මෙලුනේ ඉන්නේ. හරිද? කොහමද? කොහමද? ඒ කන්‍යාවියෝ ඔව් මේ ඒ කාලේ පේන්නේ හිටියා. ප්ලාස්ටික් බෝතල් ඇතුලේ එහෙමත් හම්බ වෙනවා. ඔව් ඒ මිත්‍යාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ දැන් එහෙම කළානේ මේ නාග කන්‍යාවිය ගැන අපේ රටේ හිටපු ජනකොටසක්නේ. ඒක දැන් එහෙම කළා තියෙන. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන් ආපු විල. ඉතින් ඒක ඒකේ මොකද විලේ නම කිව්වේ අපි? නිලිපුල් විල. නිලිපුල් විල. නිලිපුල් විල කාලයක් යද්දි නිලිපුල් කෙත වෙනවා. ඒකේ ඊට පස්සේ වෙන්නේ මේ නිල් මහනෙල් අපේ ලංකාවේ ආවේනික නිල් මහනෙල් මල පිපිලා මුළු විල පුරා මල් විතරක් ඉතුරු වෙලා ජලය අළු වෙලා අර්ධ විල්ලුවක් නිලිපුල් විතරක් තියෙන විල්ලුවක් වුණා. අර සමහර වැව් ජබර විතරක් තිබිලා වෙන්නේ. ඒ වගේ කොයි වෙලාවක නිලිපුල් උදේ පාන්දරේ නිල් මහනෙල් පිරුණා මොන අනුරාධපුරෙම සුවඳවත් කළ බිගුන් වඩලෙන අමුතු විල. ඒක චිත්තාකර්ෂණපත් වෙච්ච අමුතු විල. මේක මේ කාලේ වෙනකොට අරම වෙලා හොඳට තියෙන කේන්ද්‍රීය තැනක්. තිසාවත් එක්ක ශ්‍රී මහබෝධි අසබඩ තියෙන ඒක කොටස් තාමත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒකේ මල් මාලයක් දැව් අර බෙල්ල කපන ගම සැනින්ම අරකට ගන්න ඕන. ගන්න ඕන. වේලුට ලැපවරණ යුතුයකම හිතන්න එක අතකින් නන්දිසාරදගේ සිඳපු හිසලේ වැගිරි වැගිරි අනිත් අතින් ලේ තැවුරුණු කඩුව කොහෙවත් නොගෑවී මහබිසෝට හෝදලා දෝණය කළ බොන්න තියෙන ඒකත් අර එන මේ පුරුෂයා මේ එන මොහොත ඒ එන මොහොත යට තියෙනවා අනිත් එකක් කරන්න මලත් නෙලාගෙන එන්න ඕන නිලිපුල් වැවේ මලුත් නෙලාගෙන මලුත් පරනොවි ලේ රුධිර ධාරාව වේලෙන්නත් පෙර ඉර බසින්නත් පෙර නැකත ඉවර වෙන්නත් පෙර ගැබ ශූන්‍ය කරන නැකත අර නාග කන්‍යාවියෝ මේව කල් ඉවරයි. මොකද දුටුගමන කුඹුරුගේ මරණය සිද්ධ වෙන්නේත් නාග ප්‍රහාරයකින්. මම මේ ළමයින්ට කියන්නේ මේ ඉතිහාසයේ හදාරන්න ඩයරි කියන්නේ ප්‍රේක්ෂකයන්ට දෙන්නේ මේ මේ නිමිත්ත පරීක්ෂා කරන්න. මේක උපතේ සිටින කතන්දරයක්. හරිද? නයිත්ේ කතාව. ඉතින් ඒ නිසා මේ වේලු තමන්ගේ කාර්යය කරා. ගැබ ගප්සා වෙන දෙන්නේ නැහැ. වේලු කර අරගලය අතිමානුෂික අරගලය. ඒක දෙමළ එරෙහි සිංහල අරගලයක් හෝ සිංහල ප්‍රේමී අරගලයක් නෙමෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය එළාරගෙන් පසු අනුප්‍රාප්තිකේ නැතුව තියෙන මොහොතේ මේ මැද ලිබරල් තරුණයා. ඌගේ ගැන අපි කිව්වා. ඌ වෙනස් තරුණෙක්. එයා මේක බාරන එක මොහොතේ මතුලා මේක ඉස්තර කරන අර නිලපුල් වලේ මල් ටිකක් නෙළුවාගෙන ගෙනත් දිල්ල මේක දොළ සංසිද්ධනය කරා. ඒ ඊට පෙර එක තමයි මීමැස්සගේ එක මොකද්ද ඉසබ්බක්. ඒ කියන්නේ සාමාන්‍ය අද ගත්තොත් කිලෝ 250ක 300ක වගේ එක තැනක මී පැණි තියෙනවා මහරහතන් වහන්සේලා 2000කට මී පැණි පූජාවක් කළා. ඒක ඉතුරු ඉතුරු වෙන්නවන මටත් කොටස. දෙහිවියටත් කොටස ඒ ඒ දීප්ති සැනින් කන්න. කෑම කන්න ආසාවක් ඇතුව දැන් මේකට මී හොයන්න කියලා මං හිතා අපි මීට පෙර එකේදි කිව්වා බමනංගෙන් මම කියන්නේ මීමැස්සන්ගේ භාෂාව කන් දීපු අන්ද තාත්ත කෙනෙක් මහාවංශයේ ගොඩක් අහිනව මේ රජවරුන්ට සින්න කරපු රාජකීය වැඩවසම් පොතක් නෑ සහෝදරය. එහෙම නෙවෙයි මේ වගේ අන්ද තාත්තලගේ නම් ගම් ගම් එක්ක උන්ගේ පෙළපත් පරම්පරා 60-70ට ඈතට කියමින් තතු විත්ති පිරිච්ච පොතක් මේක. ඔගොල්ලෝ අහන් බලන් දෙපා මේ පොදු ජන ජීවිත කවුරුවත් එළියට අරන් නෑ. මහකත්තුල් ලියලා තියෙනවා. අපිට ඇහෙන්නේ අර විතරයි. ඉතින් අපි ඒකට වැඩවසම් කියන සමහර අය. සමහර අය සිංහල කම විතරයි දකින්නේ. එක එක විදිහට මේක බලන එක විවෘතව බලන්න මේ අන්ද තාත්තා අපි කතා කළා මේ පුත්තු දෙන්නට කියනවා මෙහෙම කරන්න කියලා අපි ඒක කිව්වා. ඉතින් මීමැස්සෙකුයි මීමැස්සියෙකුයි. මේක තමයි පළවෙනි ගැබ්. ඒක පුරවාගත්තට පස්සේ තමයි අර දෙක කරන්න ඕනේ. ආ රයිට්. අපි මේක විස්තර කරගන්න. ඔව් මේක විස්තරාත්මක කරේ නැහැ. කතාව මත පිටින් කිව්වා අපි ඒක කියනවාද නැත්නම් ඊළඟට. ඒක දිග කතාවක් අපි කෙටි කරලා කියමු නේ. ඔව්. මේ මීමැස්ස දෙන්නට කන් දෙනවා මෙයා. තාත්තා කිව්වා මේ උසින් මාව මේ ගහේ මේ කැලේ අසබඩ තියෙන මෙතන ගැට ගහලා උඹලා ඵලයක්. ඒ පුත්තු දෙන්නත්
කවුද කියලා අපි කිව්වා. පුත්තු දෙන්නත් ගැන තියෙනවා. ඔවුන්ගේ රූපකාය, ඔවුන් ඇවිදිද්දි මෙන්න මෙහෙමයි කියලා ඒක කියන්නේ විශේෂ කාරණයකට. ඉතිහාසයේ පිටුකොට දක්වන මහා ලේඛනය, ඒ පිටුකොට දක්වන ඉතිහාසයේ යම් වදනක්, සිද්ධියක් අතහැර නොරෙව්වනම් එය සමස්තය ලබලා ගන්න තියෙන අන්තිම කැඩපත. ඒක දැනගෙනයි අපි ඉතිහාසයේ සුපරීක්ෂාකාරීව මේ කියන්නේ. එහෙම නැතු ඉතිහාසයේ පරීක්ෂා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඉතිහාසයේ ලියපු කෙනාගේ මම කියන්නේ සිද්ධි ඔක්කොම ලියන්න බෑනේ චින්ත. ඔව් ඒ හකුලවල තියෙන්නේ. ඒ හකුලවද්දි මේ පොඩි පොඩි සංකේත තියලා තියෙනවා. මේ පොඩි කෑලි ලියන්නේ ඇයි අපිට පොඩි කියලා නෙමෙයි සමස්තය තේරුම් ගන්න. අන්ද පියෙක් හිටියා. ඒ ගෙදර ගහන්තාවක් නැහැ. ඒ තාත්‍රින්නේ පුත්තු දෙන්නේ, ඒ පුත්තු දෙන්න විවාහ කරන, ඒ පුත්තු දෙන්න මෙහෙමයි කියාගෙන මේ කතාව කියන්නේ. ඉතින් අපි දැක්ක ගැමුණු කුමාරය බිහි වුණාට පස්සේ මේ ඇති වෙන මේ ගැබටාවට පස්සේ දොළ දුක ඇති වෙන්නේ, බිහි වෙන්න පෙරනේ පළවෙනි දොළ දුක යනු තමයි මේ කුඩා මේ 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 උඩ බැඳපු මේ පියස්ස නැස්ස වගේ එකේ අපි දැන් පැල් කියන්නේ ඒ වගේ එක, වහලක් නැතුව හදපු එක. මේ මිනිස්සේ මාස ගණන් බිගුන්ට කන් දෙනවා. බිගුන්ට කන් දීලා කන් දීලා දවසක් එයාට ඇහුණ මීමැස්සෙකුයි මීමැස්සියෙකුයි රණ්ඩු වෙනවා. අපි එතන දක්වා කිව්වා. ඉතින් කින්ද මීමැස්සයි මීමැස්සි රණ්ඩු වෙන්නේ මේ ස්ත්‍රී පුරුෂ වංශේ රණ්ඩුව සත්ත්ව ලෝකෙත් තියෙනවා. මේ තියෙනවා. ඒක මේක ඇත්තට ලස්සනට කියලා කොහොම හරි මේකෙන් මේ අන්ද තාත්තට දෙමට මල් පැලැස්සේ තාත්තට දෙමට පැත්තේ ඒ තාත්තගේ වංශේ මම කිය අලංකාර කතාවක්. ඒක මාරම කතා. ඒගොල්ලන් හිටපු දේ ඒ ගහ තිබුණයි කියන කැලය අදාවත් මී කඩන්න. මං 99 මෙතෙන්ද ගිය කාලෙත් ඒ මී කඩන්න මේ ගහ තිබිච්ච තැන මේගොල්ලන්ගේ වත චාරිත්‍රය කරනවා. ඒ කියන්නේ ගහ තිබිච්ච තැන තාම ඒ ගම්වල ගම්මේ මිනිස්සු දන්නවා. දැන් ඉන්න මිනිස්සු මන් දන්නේ 96 වෙනකම් මිනිස්සු ඒ කිව් එක හැමෝටම කියන්නේ නැතුව ඒගොල්ලන්ගේ මුල් ආචාර්ය දැන් තාත්තා පුත් දෙන්නට යන්න කිව්වනේ. ඔව්. ආ අන්තිම රහස දෙන බිංගෝගේ ශාස්ත්‍රය ඒගොල්ලන් දෙන්නේ පරම්පරාවේ උරුම කරුවට විතරයි. ඒක බරපතල ශාස්ත්‍රය මීපැණි ශිෂ්ටාචාරයේ මේසා දිගු ගමනක් එන්නේ. තාම පළාතේ මීපැණි කරනවා. ඔව් තාමත් මීපැති තියෙන පළාතක් ඒක. ඉතින් දැන් මීපැණි එහෙම ලොකු විදිහට විහුවේ මත වෙන එකක් නෙවෙයිනේ. දැන් ඒ බිඳ වැටිලා ඇත්තේ ඒවා අපේ රට අපෝසත් වුණා සංරක්ෂණය කරන්න ඒගොල්ලන්ගේ වත චාරිත්‍ර ලියන්න ඒවා කවුරුත් අපෝසත් වුණා. ඉතින් සමහර ඒවා ලියන්නත් බැහැ. මොකද ඒගොල්ලන් දෙන්න කැමතිත් නෑනේ ඒක. ඒගොල්ලන්ගේ ශිල්ප ශාස්ත්‍රය ළියට යනවනේ එහෙම එකක් තියෙනවා. නමුත් ඒවා අදත් යම් ප්‍රමාණයකට ඇති. ඉතින් ඒ නිසා ඒවා මං හිතා ලංකාව කෞතුක ලෝක උරුම විදියට සංරක්ෂණය කරන්න ඕන ස්ථාන. ඒවා සබහාදහමේම සබහාදහම ස්ථාන විදියට තියෙන්න ඕන දේවල්. ඒ වෙන විතරක් කතා කරන අපේ කතාවට මේ එතන ඒ මම ගියා ඒ මට මම මට මහවංශ කතුරුරය පිළිබඳ ආදරයක් ගෞරවයක් ඇතුණු එක තැන මේසා කාර්යභාරයක් කරපාර අපේ මේ TMJ රත්න කියන්නේ මැදුරු හල්පු දිලින්දෝ ගැන ලියලා නැහැ මලක් ගමටයි උන්ගේ සුදු කොළු නැගුණ රජවරු ආවේ නැහැ කියලා මහවංශ හිම කළා නැහැ. මේ මිනිස්සු ගැන මේ පුංචි පුංචි මිනිස්සු ගැන ලියලා තියෙනවා. මෙයා ගැන සෑහෙන කොටසක් ලියනවා. යාගේ පුතා කොළ පෙළපත් හිටපු ගම් කරපු ශාස්ත්‍රයේ ඒ ශාස්ත්‍රයේ කොහොමද යා රැක්කේ හා දුන්නේ කියලා රජුරුවා. එකක් තියෙනවා. ඔව්. මේ මේ මැස්සම් පිළිබඳ ශාස්ත්‍රය. රජුරුව දුන්නාම ගම්වරහතක් එකම දෙයක්. අපිට ගම්වර අවශ්‍ය නැහැ. හෙලි කරන්නේ නැති වනයක් හැම ගමකම තියන් ඉන්නේ එච්චරයි. එහෙම තාත්ත කෙනෙක්. මේ මුළු ඔරුවක් පුරා මේ ගමුවේ බැඳිලා තිබිච්ච කියන්නේ අද කතෙන් ගත්තත් මේ කිලෝ මේ පැණි බෝතල් 12000ක් විතර ගන්න පුළුවන්. මේ මේ මැසි. සෝ බැඳපු ඔරුව. මෙයාට මේ 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 දොළ සංසිඳව ගන්න එච්චර අවශ්‍යයිනේ. ඔව්. ඒකේ රහස හොයාගන්නේ මේ තාත්තා. ඉතින් මේ තාත්තට ඒ රහස හොයලා දුන්නු එක වෙන්නේ රජුරු එහෙම කයක් දුන්නා. ගම්වර හතක සිටු පදවිය තියාගෙන ඉන්න වරම. එයා ඒක ප්‍රතික්ෂේප කළා. එයා ඒක රාජ්‍යර දීලා එයා කිව්වා මේකයි කිව්වේ. එලි කරන්නේ නැති වනපතක් හැම තියාගෙනම බඹුන්ට තියන් ඉන්න මීමැස්සන්ට. අපේ රට මීමැස්සන්ට ජීවත් වෙන්න වනාන්තරයක් නැති නගරයක් නම් තියෙන්නේ අපිට යන්න බෑ කියන එක තමයි. එයා අර සීටල් වගේ අමුතු එකක්. ඉතින් ඒගොල්ලන්ගේ කතාව ඇත්තනේ. ඉතින් එහෙම දුන්නා කියලා. ඉතින් ඒ හින්දා මේ ශිෂ්ටාචාරය ලැබුණු වරමින් මහා පන්තියක් වෙලා වෙන තැනකට ගමන් කරේ නැතුව අමිත අහිංසක ඒ ශිල්පෙඩ බැංච මහා ආධ්‍යාත්මික මුනිවරු ඒගොල්ලා. ඒකයි ඔහුගේ චරිතය මේ මහානා මහාන්තරු ලියන්නේ. ඒගොල්ලන් පෙර කාලෙත් එහෙම තමයි. ඒක එතකොට මේ මේ මීමැස්සුන්ගේ කතාවේ මොකද්ද මෙයාට එදින රණ්ඩු වෙනවා. මුස්දෙවුදුලයි මී පැණි වගේ නෙවෙයි. ඔය යන්න අර පැත්තේ ජනපදයේ කොල්ල මී පැණි හදලා කියලා මීමැස්සි
මීමැසි කොල්ලට මිනිහට මේ අපේ අපේ මනුස ලෝක තින කාන්තාවගේ අරගලේ වගේ අරගලයක් ඇතිෙනවා. මෙයා කන් දෙෙනවා කන්දිල 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 මේ කතාස්සි තියනෙන ඇහුම් කන්ද පොඩි රහස් පොලිස් වැඩක් කර. ඉට පස්සේ පුත්තු වෙනෝ ඒකිවදාන පුත්තු ඒ පොය දවස්සට ඇවිල්ලා තාත්තට කියලතිෙන එන්න වෙලාව. පුතේ තව වියත්තුනයි අඟල් තුනා කුඩින් උස්ස පන්න මේ පැල ඕ මොකද මුට හරි රැහෙන්න මේක දන්න අපිතන්න එහෙමයි හොම කියල මේක වටතුනා කතාවක් ඒක අපි කෙටි කල්ල කතාවට යන් එය තවයි වියත් ඒ නැගට පැස පස එතනින් යන්නවා තව වෙන කණ්ඩායම් ඕ අරගොල්ල අර කණ්ඩාවට ියන රහස්ටිකක් දන්න කට මේ ඔක්කොම පරේෂණ කළ අරගොන්දනාය කතාවට බැහැල මේ කොහිද තියෙන්නේ මේ වගේ හයිකලාසි ධනය තියෙන රැජින තමයි අර මීමැසි කොල්ලට යටත්වෙන්නේ ලෝක එකන කතන්දර මේ මීමැසි පෙලි කරන්නේ වැඩිම ප්‍රාග්ධන මී පෙනි කොටස තියන්නේ කොහේද හ ම එතෙන්ට තමයි යන්න තම සෙත් දීක කාලට හරි ඒගේ පුරුෂ බලය ප්‍රශ්න කරන අවස්ථාව නැගිල්ග බිගුන් පමයානක නායකත්වය දීලා ලොකුම මී පැනි ජනපදාන් තියන දැන් මෙහෙම තියන තමුසක පොඩි එක කියලා මේ දෙන්නේ රණ්ඩුව අතර මෙයා මාරු කර කල බලන්න මේ ප්‍රවාහයට උඩින් කියන ඒම දක්ෂෝටියක ඉන්නවද. ඒගැන පොඩි මොදේක මී පැනි කිලෝ එකක් දෙකක් රස් කරන අමතර මේ තුන්සී හාරසියෝගේ මේක නිදර ඉන්නවාගෙනක දනගන්නවා. ඉතින් දැනගෙන තමයි මේක දැනගන්න එක තමයි මී ගොමුවේ මී බැඳෙන්න්න ඔරුවක් හදල් තිබුණු ගොමු කියල දෙන රජරුවන්ට රජරුම් මේක ගෙනල දේවිය වලඳල ඒ විදිහටම පූජාකර විසැනින් තමන්ගටි කරය තුළ සංසිදව ගන්න මේක තමයි කතා තොර අර අනි තීන ගැන විස්තරෙනවා දරන මල්මාලය දාන ඕ මල්මාලය ඇගේ මේක පලදගෙන මේ වුණයි කල තියෙන නතිම් බලදගත්තක ඇගේ මේ විදිහයට පැළඳවා ඊට පස්සේ මල්මාලය දැන් පලන්දන්න කවුද ඒ ප්‍රශ්නය තමයි මේ මහාවංශි මහා විවාදයක් බවට පත් වෙලා මහනා මහන්තුරුවන්ගෙන් පස්සේ උනයි කියලා දෙන මේ මහාවංශේ තියෙන වචන අපිට තේරෙන් නැති වචන ටිකක් තියෙනවා පාලියෙන් දෙන අර්ථය හරියට කුමක්ද කියන එක ගැන මහසගුම් බෙදිල වාද කරන්න පටන් ගත්තා. මහා විවාදයක් වෙලා ඕක ගැන විවාද ගොඩාක් වෙලා තියෙන විවාදයට මේ කතාව යටපත් වෙලා තියෙන විත්තියේ තියෙන කතාව තමයි කතරගම දෙවි හාමුදුරුවන්ට පියවරු පූජාව කරනවා. පියවරු පූජාව කියන්නේ වල්ලි අම්මල තමන්ගේ තනපටේ ලියලා අන්තිම පූජාව උන්වහන්සේ කෙරෙහි කරන මේ මිනිසු දන්නේ නැති වුණාට අදත් ඒක කරනවා. අදත් ඇයින් අද ඔබ දැකලා ඇති වල්ලි අම්මලා දින්න කාලෙත් ඒක තිබුණේ එක එක සැහැල්ලක් ඒගොල්ල එක සැහැලි කණ්ඩායම මේ ඉඳ මේ ආගිරිකා පියවරු පූජාව කරපු දැන් ඇඳුම් ඇඳගෙන කරන්නේ දවසල ඇඳුම් නැතුව කරන්නේ දැනුත් ඕක ඇතුළට ගිහිල්ලා මොනවා කරොත්ද කියලා අපි දන්නවද මේ ඒක කරාන එකේ පූජාව ඒක වැරද්දක් නෑ ඉතින් ඒක එහෙම මම අහලක් තියෙනවා දේව පූජානේ ඒක අංගේ ඉතින් ඒ වංශයේ ගමක හිටපු කන්‍යාව තමයි මේ මල්මාල පලන්දන්න එන්නේ. ඒකට අක්කයි නංගී එනවා එක ගැල්ලම දෙන්නේ එක ගෙදර අක්කයි නංගී පලන්දන්න කට්ටියක් එනවා පුදුමයගෙන එන අක්කයි නංගියාවේ කොත්මලේ ගැමුණු අවසාන ගිහින් අතර වෙන්නේ කොත්මලේ අක්කයි නංගී ඒ අක්කයි නංගී මේ අක්කයි නංගී දෙගොල්ලා මුතු අමුතු කතාසාරයක් මේක ඇතුලේ තියෙනවා ඒ කතාසාරේ කවුරුත් එළියට ගත්තනේ අපි වෙන දවසක දිගට අදිමු එක එතකොට දැන් මේ දොළදුක සංසිදුව ගත්තයෙන් පස්සේ අර කියපු විදිහට මේ ඇත්පැටියත් ඉප දෙනවා හරියට මේ ගැමුණුගේ උත්පත්තිය දවස ගැමුණුත් ඉප දෙනවා. ඕ ඇත්පැටිය ඉප දෙනවා ඒ කියන්නේ ගජ්ජ රුදාව කියන මෑණියන්ගේ සක්විති අතා ඉප දෙනකොට සද්දන්ත කුලේ ඇත්මෑණියෙකුට ඇති වෙන විලාපයක් පැළිබඳ ගජ සිරිත්වල කියවෙනවා. ඉතින් මිනිස් වාරාන්තරයක් එහෙම කතාවක් අහලා තිබ්බා. එලාරගේ මේ මහා ඇතා ඒ කියන්නේ මහා පබ්බත මහා පර්වතය මහා පබ්බත ඇතාගෙනම ඉති බලන්න මහා පබ්බත කියලා පබ්බත කියලා කියන්නේ ඇතාට මිනිස්සු කිව්වේ මහා පබ්බත කියලා මහා පබ්බත පරයන්න පුළුවන් ඇතෙක් නැහැ 34කින් ඇවිල්ලත් නැහැ
ඒ නිසා යථාගෙන ආදිත් එක්ක හැරුණාම මහගමින් ජයගී ඇති වෙනවා. ඒකත් එක්ක මුළු රටම පුත්‍ර ප්‍රාර්ථනාත්මක දර්ශනයක, පුත්‍ර ප්‍රාර්ථනාත්මක සරාගී සිහිනයක, ධාරක සෙනෙහයක, පුත්‍ර ප්‍රාර්ථක දේශපාලනයක රට හිටව මොහොතක් මේක. අනිත් එක මම හිතන්නේ දැන් අර හීන තුන ගත්තොත් එහෙම ඔය හීන තුනේ තියෙනවා මේ ඒ ගැමුණු කියන චරිතය ඇතුළේ තියෙන ක්වොලිටීස් ටික නේද වෙන වෙනම. අන්නහන් සමස්තයම පිටු කරලා තියෙන උන්වහන්සේගේ ගැමුණු ඍදුන්ගේ මුළු චරිතේම සියලු අංගයකින් තියෙනවා. අන්න ඒක තමයි මේ කර්තෘවරය මේ කාරණා ලියන්නේ. අපේ ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ, ඉතිහාස දේශපාලක මේ ඔක්කොම මේ සමස්තය ඇතුළු මේ සාකච්ඡාව කරන් ගියනම් අපි අනගි දනකට යන ජාතියක්. මේක ලෝකවත් නෑ. බලන්න මම මුලින් කිව්වේ අර මං කියපු කතාව ඛණ්ඩනය කළ මේ මැස්සු ළඟට ආවේ සිද්ධාර්ථ කුමාරගේ උපත කියද්දි එක පිරිමියයි සම්බන්ධ වෙන්නේ. අශෝකගේ උපත කියද්දි එක පිරිමිය. ජේසුස් වහන්සේගේ පිරිමිය උපත කියද්දි පිරිමි දෙන්නෙක් වෙනවා. තාත්තයි දෙවියන් වහන්සේ. අම්ම කන්‍යාවක් වෙනවා. සිද්ධාර්ථගේ උපතගේ මනුෂ්‍ය ජීවිතයත් එක්ක බැඳුණු එක නේද? ඒක ඉන්නේ එක පිරිමි. අශෝක රජුලන්ගෙත් එහෙමයි. පණ්ඩුකාභය රජුලන්ගෙත් එහෙමයි. මම ඉතිහාසයේ කියවපු කිසිම දනක මට පීතෘල දෙන්නේ බීජාණු සඳහා අයිතිය කියපු මනුලොවේ හිටපු දෙන්නේ ලැබෙන එකම අවස්ථාව දුටුගැමුණු මහණෙටදුගේ උප්පත්තිය. ඔව් ඒක මාතකන. ඔයත් කාට හරි කියන්න මමත් මේ අභියෝග නෙමෙයි කියන්නේ මම නොදන්න දෙයක් තියෙනවා කියලා. මට ලෝක ඉතිහාසයේ පුත්‍රක වාර්තාවක මහා පුරුෂයෙක්ගේ තාත්තලා දෙන්නේ හම්බෙන්නේ එකම තැනයි. මීට පෙරේ ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ පීතෘ කළා මේ මහා පොළොව එකක් වෙනවනේ දෙවියන්ස් දෙන බීජේ මේ නමයි අයිතිකරුව විතරයි නේ අතේ. එතන හැබැයි පුරුෂයෝ දෙන්නේ කොහොම හරි එකතු කරනවා මේ ජානෙට. ඈ මේ පුරුෂික බන්ධනය. ඒක ඒ අර්ථයෙන් කවුරුත් කතා කරලත් නැහැ. හරිද? හැබැයි දැන් බලන්න දැන් මෙතන පළවෙනිවතාවට එහෙම එකක් කරනවා. මනුෂ්‍ය ලෝකේ. ඊට පැහැදිලිව මහවංශ, දීපවංශ, සීල වංශ කතා කතුවරු පැහැදිලිව මේ උපත වාර්තා කරදී දිඹියට බද්ධ වෙන බීජාණුවේ කතන්දරේ මෙහෙම විදියට කරනවා. ඒක චෛතසික ප්‍රතිසන්දිය ලෝකේ අලුත් මේකක් වෙන්නත් පුළුවන්. මොකද අපි බුදුදහමේ කියන චින්තා අපි පොඩි ගැඹුරු කතාවකට දැන් යන්න වෙන මේක. මට පැහැදිලි කරන්න. ඒ කියන්නේ මගේ කියන්නේ යම් ගැබක පිහිටෙන ජීවියා හරිද? එන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා එක කට්ටියක් එනවා බුදුරජාණන් වහන්සේ වෙන එකක් කිව්වනේ. බලයද්දිගේන ශක්තියින් දෙකක් එක ප්‍රතිසන්දිමේ අවස්ථාවක් වෙනවා. ඒතකොට චිතය වෙනතරකින් ආවද? භෞතිකය වෙනතනකින් ආවද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම පරේක්ෂණ ලෝකේ දැන් බලනවනේ ඒක සාර්ථකලා දෙන්නේ. මේක ඒ වගේ අමුතු තත්ත්වයක්. ගැඹුරු භාවනාකේදීලා මේක වටහා ගන්න කියන්නේ අපි ලෝකයේ මේක විද්‍යාත්මක තලයේ කතා කළ හැකි ලොකුම දෙයක් මහානා මහන්තු මේ කරන්නේ. ඒ නිසා මේ ජේසු උපදෙදි මේක කියන්නේ ඒ රචකයෝ අවබෝධ කරගන්න පණ්ඩුකාභය උපදෙදි මේක විද්‍යාත්මක තලයේ නැති වුණත් ඒ කතාවේ තියෙන සංකල්පීය තලය කියන එක මං හිතන්නේ මේ කියෝ ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද මේ ඔය සංකල්පීය තලය කියන්නේ විද්‍යාත්මක තලයේ විය හැකි දෙයක් නේ. දැන් අපි සමහර වෙලාවට විද්‍යාවස්සට දාන්න ගිහිල්ලා අර තියෙන කතාව මොට්ට කරලා දානවා. ඔව් මොට්ට කරලා දානවා. මගේ විද්‍යාත්මකව කියව ගන්නව නම් ඒක මානව සමාජයේ යම් දෙයක් උදා වෙන එකක්. මම මේ කියන්නේ මොට්ට විද්‍යාව නේ. මේ ජීව භූමි උත්සාහ මිනිස්සු දරනෝනේ එහෙමනේ. දැන් දරුවෝ නැති අය ගේ දරු ප්‍රාර්ථනා ඇතිවීම පිළිබඳ වාර්තා කියවම අමුතු ඒවා තියෙන ලෝකේ. ඒ වගේ පැත්තෙන් මම මේ කියන්නේ මේ අර විද්‍යාත්මක නැරටිව් ටෙක්ස් එක නෙමෙයි මම මේ කියන්නේ. ඊට පස්සේ දැන් ඔය දැන් ගැමුණුගේ උත්පත්තියෙන් පස්සේ අපිට සාමාන්‍යයෙන් නිතර අපි අහන් ඉන්න කතාවල තියෙන්නේ ඔය ගැමුණු නිදාගෙන ඉන්නකොට ඇකිලිලා නිදාගෙන වකුටු වෙලා නිදාගෙන ඉඳලා මේ පැත්තෙන් සොලීන් මේ පැත්තෙන් මහා මුහුද කියලා කියපු කතාව. ඒ වගේ සිද්ධි එකක් හෝ දෙකක් තමයි අපිට දැනගන්න හම්බ වෙන්නේ. ඒක ඉතින් රචකයෝ අධ්‍යාපනය හා රාජ්‍ය හා ආගම එකතු කරගෙන කරන වැඩකින් වෙන ප්‍රශ්නයක්නේ. අධ්‍යාපනය අයිතිය අපි පවරලා තියෙන ශ්‍රතියට සම්ප්‍රදායටනේ. අපි ගෙනගන්නේ මාර්ග දෙකකින්නේ චින්තා. රජයේ ඉස්කෝලෙන් නැත්නම් රජය අනුමත ප්‍රයිවට් ඉස්කෝලෙන් නැත්නම් අපේ දෙමව්පියන්ගෙන් අපේ කුල පරම්පරාවේ දෙටු අයගෙන් අපි දෙගන්නේ. ඔව් ඉති කතාව. දෙටු අය තමයි මහාවංශ ගැන කියලා කියන්නේ. දෙටු අය තමයි අධ්‍යාපන අමාත්‍යංශෙත් මේක කියන්නේ. ඔව් ඉතින් මන් දන්නේ අපේ රටේ වැඩිහිටියෝයි අපේ රටේ ඥාන පරම්පරාවේ දෙකම අනිත් කතා ටික පොතේ තියදී මේ කතා ටික විතරක් එළියට ගත්තේයි කියන එක. ඊට අමතරව මොන වගේ දේවල්ද ගැමුණු ගැන අපිට දැනගන්න තියෙන්නේ?
ද අරකතාවේ තරන්තියනක ඔයා කියපු ජනප්‍රියයි. උතුරින් දෙමළු දකුණින් ගොළු මුහුද මං වකුට වෙලා නැත්තුව කොහොම නිදාගන්න දිගල කුමරු බත්කන්න බෑකිවයි කියලා මේ අවුරුද්ද කිව්වයි කියලා කිය. මල්ලිට මේ අවුරුද්ද අයට මේ අවුරුද්ද කියලා කුමරු වකුට වෙලා නිදාක ද අපි විග්‍රහ කල තින උතුරින් දෙමළු විතරයි. දකුණින් තිමුණු ගොළු මුහුද කුමක්ද? අම්ම අපිට අභියෝගය තින උතුරෙන් විතරක් නෙමෙයි මේ පත්තේ සද්ද නැති මුහුදක් තියෙනවා. මොකක්ද ඒක? කවුරුවත් තේරුම් අරන්නේ නැහැ. මම හිතුවේ ඒක මේ ගොළු මුහුද කියලා කියන්නේ මේ 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 නිහඬ බව ප්‍රශ්නයක් කියලා හිතුවා කියලා. ගොළු ජනතාව කියන් තිබ්බනේ. අර පැත්තේ ප්‍රාණියෙන් නම් කරනවනේ. ඔව්. ආ කවුද? පිටින් ආපු දෙමළු. මේ පැත්තෙන් ප්‍රාණියෙක් කියන්නේ මුහුද? මාගමඩ තිබුණා දැවැන්ත අභියෝගයක්. අදන මාගම යක්ක තනි සිංහ සනි තනි නාග තනි රාක්ෂ තනි දේව අපේ හෙළ බිම දිය වෙන වැල්ල වටේ. නාවික ගමනාගමනෙන් එන මුහුදු තලයේ ඇතුළේ විදේශ ජනයා පදිංචි වෙලා මේ ගොඩනැගෙන රාමුවනේ වෙන රාමුවක් ඇතුළේ එකක් තිබුණා. ඒක තමයි කාවන්තිස්ස විරුදී කැරල්. ඒක තමයි දුෂ්ටගාමිනී කිව්වේ ගැමුණුට. ඇයි? ඈ? ඇයිද ඒකත්වයක් ගොඩනගන්න නෙවෙයි මේගොල්ලන් එන්නේ ලංකාවට පණ්ඩුකාවගේ බහුත්වය හොයාගන්නේ. ඔව්. දුෂ්ටගාමිනී කියලා කිව්වේ එතකොට අර එළියෙන් ආපු වට්ටිය. ඔය එළියෙන් ආපු ඈ එළියෙන් එන ආපු මතවාදී කැමති ඇතුළේ ඉන්නේ නැහැ දෙගොල්ලම. මොකද රෝමෙන් ආපු, මොරොක්කෝෙන් ආපු, නයිජීරියාවෙන් ආපු, මැලේසියාවෙන් ආපු, ඉන්දුනීසියාවෙන් ආපු, චීනෙන් ආපු, කාම්බෝජි අපේ බෞද්ධ රටවල් ටික ඔක්කොම බුරුමේ මේ ඔක්කොගෙම අන්දමන්ද දූපත් ඉඳලා මාලේන් දක්වා රෝමය දක්වා ඔය යාත්‍රා කරන එකේ ඇවිල්ලා මෙහි නැවතුණු පරණ සම්බන්ධකම් තිබු ඔක්කොම මෙහි මුහු වෙනවා. ඒතකොට ඒගොල්ලන් පිළිගන්නේ ඒගොල්ලෝ එක විවාහ ගනුදෙනු කරන්නේ ලිංගික චර්යා කරන්නේ වෙළඳනු කරන්නේ මේ මාගම හිටපු මිනිස්සු. ඔව්. හරිද? ඒක එලාරගේ දැල්ල වටේ තිත් වැටෙන බැඳීමක්. මේ වහරහා එලාගේ ඇතන වේලු මාගමට එන්නේ එහෙමයි. වේලිසුම නාය කොහෙන්ද කියලා කවුරුවත් පාරෝ වෙලා නැහැ. මේ මැදත් එක්කහුව වෙනවනේ. ඔතකොට ඒ කියන්නේ ගැමුණුට ඕන මේ කලවම් විල්ල නොවි තියාගා. පොඩි කාලේ යාට දැනෙන එකනේ එයා කියන්නේ. එයාට කියන්නේ දෙමළුන්ගේ ප්‍රශ්නේ තමයි මේකත් හරි. දැන් උතුරටයි මුහුදටයි මෙලඳාමට දෙකම අපි දිය වෙනවා කියන එක නේ කියන්නේ. එයා ඥාණය කරන්නේ රජගෙදර තිබිච්ච දිත්ව මතය. මොකද මේ අම්මගේ තාත්තගේ දෙබුදුම. ඔය දෙමළුන්ගේ කතන්දරේ කිව්වේ අම්මගේ විඤ්ඤාණයට. කාරතිස්ස, කරාතිස්ස, කපුටුතිස්ස කියලා කිව්වේ අර ගොළු මුහුදේ විරෝධය. මම ඒකයි මේ මහානාමහන්තුගේ වචනහන්සහමයි මන්සන්දි පැහැදීම කළන්නේ තේරුම් ගන්න. ඒ කියන්නේ මුහුදෙන් බුදු ගැම්මුණු මේ කතාව කියන්නේ බාලවියේ කිව්වට එයා බාලයෙක් කියලා හිතන්න එපා. එයා මේ දේශපාලන රාජ්‍ය ලබා ගත්ත අවුරුදු 19 ඉස්සනකොට ලංකා රාජ්‍යයේ තිරනාත්මක බලය අතරගත්ත තරුණයෙක්. මේ රාජගෙදර හැදෙන තරුණයෙක් මේ සියල්ල ඉව කළා කියන කතාව මේ තියෙන එක පිටු කරනවා. අර අපේ උනේ පොතේ අපිට අර දෙමළා විරෝධී කැරළන ඊට පස්සේ දකින්නේ. ඒක නිසා අරක තමයි අපේ ඇහැ ફોකස් කරෙත් ඒකට අපි මේකම පත කරා. ගොළු මුහුද දැක්කෙම නැහැ. දැක්කෙම නැහැ. අදත් ගොළු මුහුද ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අදත් අපිට අමතක වෙන පරිදි තමයි ගොළු මුහුද. ඔව් අපි ගොළු මුහුද මුළු ලොවක් කිසිම වැට බාධාවක් නැතුව ඉන්දියාවට නම් කඳු වලින් ඉන්දියාව බාධා කරලා දෙන අනිත් ජාතීන් දෙන දෙන්න බැරි වෙන්නේ. කිසිම බාධාවක් නැතුව සබාදහම අපිව ගලවලා ඈ මේක සම්පූර්ණ නිර්ආවරණය කරලා තියෙන පිටින් ඇවිල්ලා පදිංචි වෙන්නමනේ. විතරත් එක දිය වෙන්නනේ. ඒකයි පණ්ඩුකාභය හදපු රාජ්‍ය ප්‍රශ්නේ කියන්නේ. එතකොට සත්‍යවරු දුටුගමන කුමාර ඒ මොහොතේ ඉවකලේ දෙකම අනතුරු දෙක. අනතුරු දෙකකටත් වැඩිය කිව්වේ ඒක මට ප්‍රශ්නය මම වකුටු වෙනවා. ඔව්. මට නිදහසේ අතපය දිගාරින්න බෑ. දෙන්නගම් ප්‍රශ්නේ ඔයගොල්ලෝ එකතු කරපු ප්‍රශ්නය. මොකද දුටුගමනගේ ප්‍රතික්‍රියාව පෙන්වන්නේ බලය සඳහා හිටපු කොල්ලෙක්ම නෙමෙයි දුටුගමන. එයාගේ අයියත් එක්ක වෙන ජීවිත ගමනක ගිහිලේට අමුතු චරිතයක්. කොත්මලේ ගිහිල්ලා අමුතු චරිතයක්. මෙයාට මේ ජාතියක් රටක් පත්ලා තිබිච්ච ප්‍රශ්නයක් අතට ගන්න උනා. ඊට පස්සේ එයා බලල මේකට අර එයාගේ මං කියන අර තුනේ මීපැණි බීලා එක විටම ලේඛන මේක. ඊට පස්සේ ආයේ මෘදු මල් මාලාවක තන පහස ලැබලා එන මේ දොළ දුක් දික හරහා එන අමු මෙයාගේ අර අමුතු එකක් තිබුණා. ඒක මේක ඇතුළේ ඉවර නෑ වෙනවා. ඊට අමතරව එයාගේ නිකන් ශිල්ප ඉගෙනීම ගැන ඒ වගේ දේවල් ගැන කියනවාද මහාවත්? ඔව්. ඉතින් යාට
අනාගත රාජ්‍ය සඳහා අලුත් කුමරෙක් ලැබුණා සිද්ධි සිදුවෙලා තිබුණේ පිහිටීම් විසින් මෙයා තමයි ඉන්නේ කියන එක තේරෙනවනේ. ඕන අපි අකමැති අකමැති වුණත් දේශපාලන ප්‍රාර්ථනා හැදෙන්නේ මේ විදිහටනේ. ඒ ඉඩ ඇත්තටම මේ විවර වෙලා තිබුණා. හැබැයි ඒ විවර වීම ගොඩ කරගන්න මිනිස්සුන්ට සෑහෙන කල් බලන් ඉන්න සිද්ධ වෙනවා. කුමරු තාම එහනම් සුදුසු පොඩි. ඇතත් පොඩිනේ. මහා පබ්බත බිම දාන්නත් බෑ. එක සිංහලයේ ගිහලා ඊතලයක් උස්සන්න බයයි. මහා පබ්බත හේෂරාවය කරනකොට මිනිස්සු බයයි. ඔව්. ඒකට ගෞරවය. එයා ඒ තරම් අනුභවී ඇත්තේ බය කියන්නේ මේ මිනි මරණ බයක් නෙවෙයි. අර ඇතා පිළිබඳ තියෙන ගෞරව සම්පූර්ණ අපේ ඔළුවේ හදපු අර මහදේවීගේ කුල කුසට සිද්ධාර්ථ නමින් ඇතුළත් වෙච්ච ඇතා පිළිබඳ තියෙන බෞද්ධ විඥානේ තියෙන එක මේ දලදා වහන්සේ ඒකයි ඇතා පිට වඩමන්න දෙන්නේ. ඒක සප්පහිංසාව පැත්තෙන් තේරුම් ගන්න ඉපැක වෙන එකක්. ලිංගිකත්වය පිළිබඳ අපේ තියෙන ලොකුම කතන්දරයක ලොකුම බීජේ ලොකුම ශිෂ්ණි අපි දැකුව මේ ලෝකෙ. ඇතාගේ අලියා කියන්නේ ඔව් පුරුෂ බලය සහ මේ සම්ප්‍රදායේ සංකේතය සිද්ධාර්ථ මේ ගැබටාවේ ඇත ලකුණින් කියන එක ඉඳලා එන එක. එතකොට ඒකට සරිලන රජ කුමරෙක් මහා වංශ වශයෙන් තෝරනවා වගේ අර එහෙම හිටියේ ඇඟ ලොකුයි හඬ ලොකුයි ඇත ලොකුයි කියලා ගන්න. ඒකටත් ඒ ඇත් සමාජ හිටපු එක්කනේ නේ තෝරගන්නේ චින්තා. ඉතින් මිනිසුන්ට ෂුවර් දුටු ගැමුණු අපේ රජා නොවුනත් ඇතා පුතා ඇතා පුතා හරිද ඇතා පුතා එක කුණ්ඩලට අපි යන්නේ කියන මම ආයෙන පොදු ජනතාව කුණ්ඩල කියන මාළු බිලී බබා කවම දාකත් මේ කුණ්ඩලේ අතර කැරල්ලක් තිබුණා. මුහුදට යන්නේ නැතුව මේ මේ ඕවිටි අද්දර තියෙන විල් විල්ලු දොළපාරවල පමණක් මේ බිලී බාන එකට කියන්නේ බිලී බාන අය කියලා බිලී පිත්ති තියා. ඔව් මේක ලංකාවේ වංශය. බිලී කියන්නේ ගොඩ කෙවුලු කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන් වංශය. මේ ගොඩ කෙවුලු කියන්නේ මේගොල්ලන්. ඔව් වැව් වල මාළු මරන්නේ ගොඩ කෙවුලුනේ. ඔව් දිය කෙවුලු ඉන්නේ මුහුදයිනේ. හරිද? මේක ලංකාවේ ස්වදේශික වංශ දෙකක්. ඒක පිටින් අනුත්තර වෙලා පස්සේ වංශ දිය වෙලා යනවා. මේ ඒගොල්ලන්ගේ වංශේ මේ කෙනෙක් තමයි මේක දකින්න කෙනා. එතනින් මේ වෙච්ච කෙනෙක් තමයි. ඒකට තව කෙනෙක් එක්ක අවලදී මේක කිව්වට පස්සේ දැන් මේ වැඩේ ෂුවර් නේ වහු අතුරු කතාව. එතකොට හරි කුමරු කුමරෙක් නම් පුතු කණ්ඩුල ඇතු පිට නැගිය යුතුමයි. ඉතින් රජගෙදරින් බමුණු කියන්නේ ෂුවර් එකක් නැහැ උප්පත්ති පිළිබඳ ප්‍රශ්නක් තිබුණානේ. ඔව් දීගාභය කුමාරද සද්ධාතිස්සද දැන් පුතු තුනයි. ඔව් මේ ආපු ගැමුණුද ගැමුණුට එක ලැබිලා තියෙන මොන එකක් හේතුවකින්දවත් නෙවෙයි විහාරමාදේවිගේ පුතා ඔහු උනත් නෑ හරි පුතා සද්ධාතිස්සයි කියලා හිකුත් වෙලාද රජගෙදර දෙපිට පිළිඳ වැඩ මේ වෙලාවේ. ආ අර විර රජපක්ෂ පවුලට වගේ වුණා වගේ ප්‍රශ්නයක් සගුන් වස්තරා මේ ඇස්සේ වෙනවා. දීගාභය නම් අනේ මම සගුන්ගේ දේශපාලනටත් නෑ රජුන්ගේ දේශපාලනටත් නෑ මල්ලිගේ වැඩේ රජකමයි ජීවත් වීමයි වැඩේට පාට් කරන යා මේක යන අමුතු තත්ත්වයනේ. ඔයා වෙලාවේ ශිල්ප වෙනවා. ඇතා මත ඉඳන් ශිල්ප දැක්විය නොහැකි කෙනෙක් තෙලාල පරද්දන්න බෑ. ආ ඔහු සද්දන්තයාට හිමිකම් කරපු පුතා නම් ඔහුට ශිල්ප හැකිය යුතුමයි. එද කොහොමද ශිල්ප ඉගෙන ගන්න? දැන් මෙදා ශිල්පයක් නෙවෙයි බොරුවස් වෙන්නේ නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. එලාරගේ රාජකීය අශ්වය වාහන අශ්වයා අභිභවි හැකිය අශ්වයක් පැදිය යුතු එකේ. පොඩි කොල්ල වේලුල වගේ කොල්ලොත් අනුරාධපුරයට ගිහිලා පැයකමාරෙන් අශ්වය පිටේනවා නම් ආ එසේ මෙසේ කන්නේ ඇවිල්ලා තිබුණේ. ඒ වගේ වාතාවරණ. එයාට අශ්වයන්ගේ පිට යන්න පුහුණු කරා. ඒක අරංගිය තුරග වංශිකයෝ ලංකා ඉතිහාසයේ මනරම් කවි පන්තිය එකතු කරලා තිනු. ඒ පිළිබඳ චිත්‍ර තින අපේ චිත්‍ර සම්පදායේ. ඉතින් මහා වංශයේ ඒ වංශ කතා වලට අපි අරන් යනවා. ඒ පිළිබඳ පරිවාර කතා ගොඩක් කියනවා. මොකද පළවෙනි දේ තමයි අශ්වයක් මත රණකාමී කුමරෙක්ගේ දහවන, ඒ කියන්නේ දනුන්දරත්වය. දනුන්දරත්වය කියන්නේ ශෛන්දව අශ්වය පිටේ යන ගමන් ඊතලයකින් විද සතුරු හිස ගැලවිය හැකි කෙනානේ දනුන්දර බවට පත් වෙනවා. ඉතින් මේවා එක එක ගුරුකුල විසින් කරනවා. ඒ දනුන්දර කුරුකුල වුණාට ඒක ඇවිල්ලා උඩරට අපේ දනුන්දර එක කන්දක් උඩ ආතාමේ උඩ නගින ගම මිනිස් හිසකට එල්ල කරන ඊතලයේ විදින්න පුළුවන් වගේ අපේ තිබුණ ගොඩක් ගුරුකුල. මේ හැම ගුරුකුලෙම ශිල්පී ඉගෙන ගන්න ඕනේ. මොකද රජ කුමරෙක් කියලා රජ වෙන්න පුළුවන් වෙලා අනේ මෙයා රජ කුමරෙක් නෙවෙයි හිටපු රජ කුමරන්ගේ ඥාතින්ගේ දරුවෙක් පමණයි. එයාගේ තාත්තට රජකමක් තිබුණේ ලංකාවේ. කාගෙද? දුටුගැමුණු රජුරුවන්ගේ.
යා ප්‍රාන්තික රජ කෙනෙන්නේ. ඔව් ප්‍රාන්ත රජ. රජරට රජකමක් නැහැ. ඔව්. ආ ඔව්. රජරටින්නේ ඊළඟ. ඔව් හිටුපු රජකම ඊළඟ මෙතන ඉන්නේ කෞශල්‍යාත්මක බුදමය දේශපාලනික රාජතාන්ත්‍රික විචක්ෂණයේ සහිත රජෙක්. උතෝර මෙයාගේ තිබුණද ඒ පොඩි කාලේ ඉඳන් තාත්තත් එක්ක ගැටුමක් ඒ පස්සේ උත්සන්න වෙලා යන්නේ. නැත්තම් විහාර මහදේවී වගේ ගැටුමක් නිර්මාණය කරනවද නැද්ද? නෑ මං හිතන්නේ මේ උපතේ ඉඳලා මේ කියන ද්විතීය උරුමයත් එක්ක අපිට පේනවා පැහැදිලි වශයෙන් සමාජය ඇතුළේ ඒගොල්ලන්ගේ පෞද්ගල ජීවිත ඇතුළේ මේ උපතත් එක්ක විශාල සිත් ගැලීමක් හෝ සංශයක් ගමන් කරලා තියෙනවා. මේ තෙරඳු මහානාමහා දීපවංශ තෙරණියන් වහන්සේලා මේ කියන කතාව ලියා තබන්නේ ඒකනේ. මේ මේ ප්‍රශ්නවල සංකේතාත්මක දේවල් අපිට එහෙමම කියලා අපි නැහැ කිය මා එහෙම නැහැ ඒක අපේ හිතලුවා කියලා පැත්තකින් තිබ්බ චින්තා. එහෙම නොවුනා නම් මොකද්ද මේ ගැටුම? ඇයි තාත්තට තනපටයයි නිකය එක නැත යටට ඇඳුම් ඇඳුමයි යවලා තෑගි කරේ දුටු ගැමුණු රජුරු. ඒක නිර්භය මහවංශ කතුවරයා තමන් ලියන වීරයාණන් වහන්සේගේ චරිතය උඩ ලිව්වේ. ඒක වරදක් නෙමෙයි. චෛතසිකයා සිද්ධියා දේශපාලනයේ ප්‍රශ්නයා මේ මොහොතේ පෞල් ඇතුළේ දුන් පස් තීරු ගන්න. එතකොට පියාට එරෙහිව අරගලයකට පුතු තුළ මනෝභාවයක් හැදුණේ කෙසේද? එන විහාර මහදේවි තුළ තිබුණු චෛතසික ප්‍රශ්නයක්ද? දීර්ඝ කාලයක් පුතෙක් නැතිවීමේ ඇතිවෙච්ච පැල්මේ එක විට පුතෙක්ලා පස්වන ප්‍රීතියට පස්වෙච්ච රජතෙමේ. ඇත්තට මොකද්ද කියලා දන්නේ නැතිනේ. ඔව්. ඒලා සතුටු වුණා මොකක් හරි එතන ප්‍රශ්නයක් පේනවා නැත්තම් සද්ධාතිස්ස කෙරෙහි වැඩි ඇලුනේ ඇයි? සද්ධාතිස්සට රජකම දීම සඳහා සංගුණ වහන්සේලා හා රාජදේශපාලනේ අදහස් අය යම් සංවිධානාත්මක කටයුත්තකුත් කරමින් හිටිය කුඩා කාලේ ඒවත් බලපෑවද කවන්තිස්ස වැඩිපුර කැමති සද්ධාතිස්සට. ඒින්ද මේ ආතතිය තිබුණේ. ඒකට මගිනේ ඒ ඒක ඇති වෙන්නේ කොතනින්ද කියලා මානවතලයේ පරීක්ෂා කළ යුතු මේ මහ වීරයන්ට කිසි අගතියක් වෙන එකක් නෙවෙයි ඒක. ඉතින් ඒ නිසා ඒක එහෙම එකක් තිබුණා චින්තේකින් තමයි එලියෙන් ආපු නමයි තමන්ගේ හිතින් ආපු නමයි දුෂ්ටගාමිනී කියලා නම් කරයි කියන එක කතුවරයත් කියනවනේ. තමන්ම දුන්න අබේ කියන නම අයින් කළා දුෂ්ටයා. කවුද? තාත්ත පුතාට දුණු නම කියලා නේ කියන්නේ දැන් දුෂ්ටයා කියලා. අයි ගෑනු ඇඳුම් දෙකක් එකට පස්සේ ඒක ඒකට තමයි කියන්නේ. ඒ කියන්නේ එළිය තිබුණු මතේ විහාර මහදේවි කොයිතර ලස්සන සරාගී කුලවත් මහා වංශික කුමරියක්ද? ඇයට දරුවෙක් දෙන්න අසෝපත් ගැහණියෙක් නේ මූට පණ නැ වගේ එකක් වගේ කන්නේ පෙන්නන්නේ ස්ත්‍රී ඇඳුම යවන්නේ. ඔව් ඒකටනේ අපහාසයක් පිළිසනේ මම. ඔව් එතකොට ස්ත්‍රී අපහාසයක් කියන එක කවුද ගොඩනගන්නේ ගැමුණු විහිද ඇතුලේ? يعني මුහුද කුළුයි කියන එකයි දෙමළු පරවි කියන එකයි ගොඩනගුවාගේ ඒ ගොඩනැගීම හිතන්න. ඔව්. ඒක ඔහුගේ ගොඩනැගීමක්ද අනුන් තුල ගොඩනගන ඔහු තුල දුන්නු ඉඩකුමක්ද කියන එක. හිතිය යුතු හිඳ මං කියන්නේ මනෝ මානසික වශයෙන් විශාල විදිහට හිතන්න ඕන දෙයක් මිනිසුගේ චෛත්‍යසිකනේ රාජ්‍යයක ඉතිහාසය වෙන්නේ. ඒක හිතිය යුතු දෙයක්. ඒ වාහපොදේ එහෙම එකක් තිබුණා. ඒ හින්දා මේ ගැමුණු මෙතනින් මේ රජගෙදරින් අයින් වෙලා යන්නේ මොන හේතුවක්ද? හේතු දෙකයි. ගැමුණු කුමාරයගේ ඔය ප්‍රශ්නේ බැලුවහම දීගා අබේ කුමාරයගේ ඈත්වීමෙන් පසු රාජ්‍ය සඳහා පුහුණු වෙන්න ඕන කාලේ ඔහු පුහුණු වෙමින් ඒ අවුරුදු 10 11 ගත කරාට පස්සේ 11 වියති වියදාම දුටු ගැමුණුට පරස්පරව ලෝකෙ පේන්න ගත්තා. දුටු ගැමුණුට තිබුණු දේශපාලන අදහස පිළිබඳ එන රහස් ගබඩාව එළියට අරග ගන්න වෙන ඒ කියන්නේ හරියට තේරුම් ගන්න දුටු ගැමුණු දෙමළාට එරෙහි අරගලයක් කිරීමවත් ගොළු මුහුදුට කෙරෙහි අරගලයක් කිරීමවත් කියන එකේ හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි ඔහු රාජ අපේක්ෂිත උරුම කුමාරයා. ඔහුගේ ඇඟේ ඒ රාජ මේක තියෙනවා. ඔය ඥානමය වශයෙන් මේකට ඔටෝ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ප්ලග් වෙන චරිතයක් ඒක හැසිරෙවි. එයාට එහෙම කත් වෙනවා. යා මිනිස්සු අතරට මුහු වෙනෝනේ මේ කාලෙදි. ඒ කියන්නේ මොකද මේ මිනිස්සු දැනගත්තා මෙයා එයානම් කල් බල බල තමයි වෙන්නේ. ඉතින් මෙයාටත් කලබලයක් තිබුණා. හැබැයි අයියයි මල්ලිගේ ගැටුම විසින් දුටු ගැමුණුගේ ඔළුව උඩ බල අපේක්ෂාව වැඩි කරා. වැඩි වෙනවා. වැඩි කරනවා. ශිල්ප දන්නේ කොට ඉතින් අර අපේක්ෂාව දුන්නම අපිත් ඕන වෙලා තමයි හිටපු ගමන් ටියුන් වෙනවා වගේ එකක් වෙලා තියෙන බව පේනවා. කොහොම වුණත් ඔයා අහපු කතන්දරේ දුටු ගැමුණු කුමාරයාට එළියේ විශේෂයෙන්ම ඔය වේලසුමනගේ ඇසුර අති හැඟුම්කාරකයි. අති සංවේදී අමුතු බැඳීමක් වේදෙන්නේ. ඒ කියන්නේ ඒක චිත කතන්දරයක තිබුණේ මම අද මගේ ගැබ රැකපු
වේලුසුමන නැහින්දන මෙයා ඉපදේ. ඔව්. ඉතින් වේලුසුමන එළාර රාජ්‍යට ගිහිල්ලා ඇවිල්ලා තිබුණා. එතකොට වේලුසුමනත් එක්ක හිටපු කුලකය වේලුසුම නියෝජනය කරේ ලංකාවේ ඒ කාලේ වෙනකොට එයා වගේ සංවිධානාත්මකව වෘත්තිමය වශයෙන් බැඳිලා, ඒ කියන්නේ දේශපාලන නෙමෙයි ජීවිතය හා ආර්ථික එදා ආර්ථිකක් තිබුණා. විලම්බ වංශිකයන්ට තුරඟික් තියාගෙන හන්දියකින් දාන ගානක් හොයා ගන්න පුළුවන්. මාගම හම්බෙන කිතුල් බෝතලේ රජගෙදරට ඕන. එදා ඌබර් එකෙන් කවුද මේක ගෙනියන්නේ? අස්සේ අපිට ඉන්න සෙට් එකක් ඉන්න. සෙට් එක අද ඌබර් කොල්ල වගේ හිටියා. ඉතින් මේ ඌබර් කොල්ලන්ගේ ජාලය කියන්නේ තුරඟ වංශයේ කියලා අපේ ලංකාවේ තුරඟ ස්පෝර්ටි ඇඟක් තියෙන මේ ගැහණු පිරිමි වගේ එකක් නේ. ඒක යවන ඉරානි සම්බන්ධයක් එක දේශීය ජනවංශයකට මුහු වෙච්ච එක. තුරඟයෝගේ රස්සා වුණේ අශ්වයෝ. අශ්වය කියන්නේ එදා මේ ප්‍රවාහන එකේ ඉඳලා විලාසිතාව දක්වා ප්‍රභූත්වය පෙන්වන එකේ ඉඳලා හැම එකකටම දීච්ච සංකේතමය එක. ඒක වෙන එකයි. ඒ වෘත්තිය දීර්ඝ කාලයක් ලංකාවේ කරපු ජනවංශය අතර ඔය වෙනකොට ඒගොල්ලන් 11000ක් හිටියා. තුරඟ වංශයේ ඌබර් සෙට් එක. පදේරුනේ රජ කුමාරෙක් ළඟ හරි හන්දිය අශ්වය තියාගෙන හරි මේ විලම්බ වංශයේ වෘත්තිය දක්ෂතාවයේ ආටිස් කරලා පවතින ඒගොල්ලන් රාජ්‍ය බලපත්‍රලාභී වගේ එකක් නෙවෙයි. අපි යන්නේ රජගෙදර වැඩට. අපේ දක්ෂතාවය ඉල්ලපු වෙලා උපරිම කරන්න පුළුවන් විදිහට මේ මේකෙන් ගැලවිලා හිටපු අමුතු පන්තියක් එක. ආට්කාරයෝ ඉන්න වගේ එකක් ඒක. ඒක වෘත්තිය අස්වැලෙන් දෝවිලිද රජේ හිටපු එක නෙවෙයි මේ කියන්නේ. මුත් ඒකෙන් තමයි ආවේ මේක වෙන එක. ඉතින් ඒ හින්දා ඒගොල්ලන් ගම්වල බලයක් තිබුණා, නගරවල බලයක් තිබුණා. ඒ හින්දා 12000 රටේම හිටපු අය හැමෝටම ගම් දෙකක් තිබුණා. තුරඟ වංශික 11000යි නේ හිටි. ඔව්. ගම් 12000ක් තිබුණා. නගර 12000. එරුණු රටේ 12000 රට කියලා නේ උඩ කියන්නේ. ඔව්. කියන්නේ එකිනෙකට වෙනස් රටවල් 12000ක් ලියාපදිංචි වෙච්ච එක තමයි රෝහණ රාජධානිය කියන්නේ. 12000 ගිරි රට කියලා උඩ කියන්නේ. රෝහණ රාජධානියට. රටවල් 12000ක් විදිහට පවතින. ඔව් 12000 රට කියලා කියන්නේ රෝහණට. ඒ කියන්නේ ඒව වෙන වෙනම පාලනයන් තිබුණාද දැන්නේ? පාලනයන් වෙනයි, චර්යා වෙනයි, ආශාවන් වෙනයි, එකිනෙකට වෙනස්. එතකොට තුරඟ වංශික මේ 12000යි බෙදිලා ඉන්නේ. 11000යි නේ හිටියේ. එතකොට මොකද්ද කියන්නේ? එකෙකුට වැඩි එක ගමක් වෙනවා. ඔව්. තව 1000කට. එකෙකුට එක ගමක් වෙනවා. ඔව්. ගම් 1000ක් ඉතුරු වෙනවා. ඒ ගම් 1000ම සුරනිමලට පැවරුණා. ඒ ටවුන් 1000. 12000යි නේ ටවුන්. 12000 රට කියන්නේ මේන් සිටි 12000ක් තියෙනවා. ඔව්. දැන් තුරඟ වංශිකයෝ 11000යි නේ ඉන්නේ. 11000ට නගර සිටි 11000. තව සිටි 1000ක එකතු වෙනවා. 1000 වේලුසුමනට. වේලුසුමාර 11000යි තියෙන්නේ නෙමෙයිද? 11000යි තියෙනවා. මේක එයාට වැඩිපුර කොටසක් හම්බුණා. ඔව්, ඉතින් අර බෙදන්න පුළුවන් ක්‍රමෙ මොකද්ද බෙදී? ඒ වෙනකොට ඒ වේලු වංශිකයන්ගේ අතර, ඒ කියන්නේ වේලුවරු, يعني වේලුවරු වේල් කරත්තේ ඇදපු ඒක දිග කතාව එනවා අපේ සිංහල සමාජයේ හිටපු වසඹ කියන ඒ වංශයේ පාරම්පරික තුරුඟ වංශික පීතෘ ජානෙන් එන චරිතයක් ඒක. එයාට තිබුණු ඒ කැපැසිටි වැඩි වෙන අය. ඔය කාටවත් අර ටයිම් එකට යන්න බෑ. එහෙම එකක් නැහැ. අර මේ මොහොතේ ඉතින් ඒ ජානවංශයේ බිහිවෙච්ච අමුතුම චරිත මේ වේලුසුමන. මේ මේවා දෙන්නේ පවරා දෙන්නේ මේ රජතුමාද කරන්නේ? මේ මේ ගම් ටික බෙදලා දෙන්නේ නැත්නම් මිනිසුන්ගේ අතරින් සිද්ධ නැහැ. මිනිසුන්ගේ දෙන්නේ. මිනිස් ඒ වංශිකයොන්ට තමයි ඕන ඕන රටක් මේ නිල ඒ වැඩේ කරමයි. කතා කරලා හරි දෙන්නේ. වෙන කාටවත් එකට යන්න බෑ චින්තා. තරම් කරන්න බෑ ඒකට. අර මුස්ලිම් වරුන් එක්ක අද වෙලඳන් කරන්න බෑ. අපිට ඉඩ දුන්නත් අපිට බෑ ඒගොල්ලන් එකේ හැරෙන්න. මේක කොහොමවත් බෑ. මොකද රජ කුමාරයෙක්ද මිනිහෙක්ද භාණ්ඩයක්ද කියන වෙලාවට කරව. අර බයික් පදින වගේ දැන් මටත් බයික් පදින්න පුළුවන්, ඔයාටත් බයින්න පුළුවන්. මේ ඌබර් මල්ලිලා වගේ අපිට පදින්න බෑ නේද? ඒ වගේ එක. ඉතින් එතකොට ඒක දැන් ඊළඟට ඒ සඳහා රාජසම්මත රජුරෝ පිළිගත් එක තමයි මේ ජනතාව පිළි අරන් තියෙන ඒ වංශිකයෝ රටේ ඩ්‍රයිවර්ල නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිත් ඒක නැගලා ටිකට් එක දීලා යනවා. හැබැයි හැම තුරුඟ වංශිකයෙකුත් මහරජටත් යුවරජටත් ඒක ලස්සන දේ තමයි. ඒ කියන්නේ රජ කාලේ වුණත් මිනිස්සුන්ගේ අතරින් හැදිච්ච ආකෘතීන් ආර්ථිකයන් නඩත්තු කරනවා මිසක් රජා උගේ ඔළුවේ තියෙන කිහෙම්ම පටවන්නේ නෑ. මේ නූතන රාජ්‍යද චින්ත පිස්සුනි හැමදේම රාජ්‍ය වගකීමක් විතර ජනතාවටත් ජීවිතය දෙනවා රාජ්‍යටත් ජීවිතය නැති වෙලා. දැන් තියෙන අපේ රජුරින් දින දුක් බලන්නේ මේ හැමදේම ජනාධිපතිතුල മന്ത്രിලා හැමදාම උස්සෝල ඒ මිනිස්සු දුක් විඳිනවා. ඔව්. ඈ ඒ පැඩලෙවිල ජනතාවත් උස්සෝල දුක් විඳිනවා.
දෙගොල්ලම කනර ඒව සම්ප්‍රදායතුල තිබුණේ. ඒන දුඹුරු පාට අශ්ව අරවයින්න එක අශ්වකුල තිබුණේ කරත මනස්කාන්ත අශ්වාවලිය මගේ දැම ව්‍යයාම තමයි ලංකායි තුරුදවංශේ ලේකන ගත කරමින් ඉන්න මංහෙමින් මේ කාලේ ඒක සම්පූර්ණම ලංකාවේ වංශකතාව සහමුලින් මීවර මීට අවුරුදු 30කට ඉස්සෙල්ලේ වංශකතාව ලියාගන්න බැරි විදිහට අතුරුදහන් වෙලා තියෙනවා. තුරුදවංශ පිළිබඳ තොරතුරු නැතිලා යනවා. ඔය කවුරුවත් ලිව්වේ නෑනේ. අපි හදානකොට අපි පොඩි අපි හදාරෙන් වල අවසාන වෙනකොට ඒ වංශය පිළිබඳ තියෙන සමහර අය ළඟ තියෙන තතු අපිට නොකිය මෙහෙ ගිහිල්ලා. ඒ කියන්නේ වේලුසුමනලාගේ උදව්වක් උදව්ව ඇතුවද මේ දුටු ගැමුණු මේ රටකට යන්නේ? නෑ නෑ වේලුසුමන දැන් මේකේ නිල ස්ටාප් එකට එනවා නේද? අර 1000 කියන්නේ මේන් කැපිටල් සිටි 1000. ඔව්. 12000 රට දෙනු කැපිටල් සිටි 1000 මෙයා දුන්න මෑ වරමන්නේ මෑ ඉතින් අර ලිහිල් ලිබරල් වැඩ කරන කට්ටියන්නේ ඒගොල්ලා. ඉතින් මේ වගේ වෙලා තමයි කුමරු රජ වෙනවා නා. ආ කුමරු තමයි රජ වෙන්න ඕන කියලා මහදේවිය කියනවා. හ්ම්. වේලුසුමනට. වේලුසුමනේ ඉතිහාසයේ මොහොත දුන්නේ මහදේවිය. මහදේවියයි වේලුසුමන අතර තිබුණු බැඳීම අර දුටු දෙමුණුගේ බැඳීම වගේ තව එක පදාසයක්. මහදේවිගේ විහාර මහදේවිය. ඌ ඇගේ ගැබ පිහිටුවේ මෙයාගේ හින්දා. ඔව්. මෙලෝ මහ පොළොවේ කිසිම ගැහණියෙකුට ආවයි කියලා අපිට අහන්න නැති. අමුතු ගැබ ආශාවක් උපන් මාතා. ඒක ඉටු කළා හරියටම ගැබක් දීලා පුතුත්තන් ලිෂ්ඨාචාරයෙන් බහැල නිවන් දැකපු ගැහණියනි විහාර මාදේවි කියන්නේ අමුතු එකක්. ඇය හැදෑරිය යුතු ඇය ඇයගින් මේ අවස්ථාව වේලුසුමන නැළඹුණ නැත්නම් වේලුසුමනගේ ලංකාවේ තුරංග වංශ කතාව ඉතුරු වෙන්නේ නැහැ. වේලුසුමන නොවන්න. හරිද? අපිට වෙලඹිය හම්බුණානේ පණ්ඩුකාභයේ මේ වෙලඹියගේ පුරුෂ ජානෙ. ඔබට මතකයි චේතිනම් වෙළඹිය පණ්ඩුකාභයට මේක කළා දෙන්නේ. එතකොට ඒකේ පිරිමියක මේ. ස්ත්‍රියක අපිට පණ්ඩුකාභය උගේ හම්බේ. එතකොට මෙච්චර චරිත දින අපේ දුෂ්ටද මන් දන්නේ මේ ඉතිහාස සොයන්නෝ. ඇහැ ඇරලවත් මේ මිනිස්සු දිහා බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ මම හොයාගෙන ගියේ අපි කතාව දිග ගැසිනවා ඇහුවේ. දැන් වේලසුමනගේ බලවේගය රජගෙදර ඇසිරෙනවා මේ හිඳ. වෙනවා යනව යනවා දුටු ගැමුණු වෙනවා දුටු ගැමුණු කුමාරය අර ගුරුකුලේ අස්සේ තමයි මේ ශිල්පී තියෙන්නේ. මේ අවුහෙල කියලා දුටු ගැමුණු කුමාරය මේ කඩුවෙලට ගෙන කතාව තියෙනවා. මේ කඩුවෙල කියන ගම සංකපිටි විහාරය ඒ කාලේ තමයි ලේඛනගත වෙන්නේ පූර්ව අනුරාධපුර යුගයේ. එතකොට මේ කඩුවෙල තියෙන පරණ විහාරය ඒ කාලේ අනුරාධපුර විහාරයේ ලිපියකුත් තියෙනවා. මොකද ඒක දේවානම් පිටිස පිටපොත ලිපිය මේ දුහාන්තු ආපු තැනක් ඒක. ඉතින් මෙතන තමයි ගුරුවරයා හිටියේ. එතකොට රුහුණු රාජධානියේ අන්තිම කෙළවරේ තමයි මේක තියෙන්නේ. එලාරක රාජධානිය වුණ දැන් කුමරු සත්‍වී අරන් යන්න ඕනේ තෙන්ට. කුමරු ගැබටේදී යච්චර වේගින් ගියපු එලසුම විතරයි කරන්න පුළුවන්. ඉතින් මේ රතවිත්තියේ දෙන අවුල රතවිත්තියේ දෙන හරි ලස්සන කතාව සත්‍වීයේදී වේලුසුමනට තනිව කුමරු බාර කළා. ඉන්නතරම් විහාර මහදේවීට ඔහු විශ්වාසවන්නේ කෙසේද? ඒ විශ්වාසය දෙවනපෑති මේ 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 කවන්තිස්සටත් සැකේට රුදුන ඕන විශ්වාසයක් වෙන්නේ කොහොමද? ඒක ඉතින් හරි බරපතල කතා. මේව අතුරු කතා වල දින මේ පිළිබඳ මලංකාන්ත කතාව අර පිටුළු දෙන්නේ කතාව වගේ මෙතන කතාව. ඉතින් මේ වේලුසුමන කවන්තිස්සයි මේ මේ ගැබ කෙසේ හෝ ආරක්ෂා කරනවා. ඔය බෙදීම කියන එක එන්නේ අවුරුදු 11න් පස්සේ. අවුරුදු 11න් පස්සේ. නමුත් නොකඩුව හා අමනාපමේ හැඟීමක් උපන්දා ඉඳලා තියෙනවා. තාත්තා අවුරුදු 11 කුමාරයා යන්නේ මාලිගාවේ. මාලිගාවේ යන්න හේතුව ඇති වෙන්නේ 11 ගැටුම ඇති වෙන්නේ. වයස 90 අවුරුදු 13 මාස 4කින් වගේ තමයි ඊට පස්සේ. මෙයා යනවා. මෙයා කොහටද යන්නේ? කොත්මලේට යනවා. අන්න අර අහුවෙල ගුරු පරම්පරාවට එන ගමන් කුමරුට කිව්වලු කුමරුනි රාජ්‍යයල නම් දැනුත් අල්ලන්න පුළුවන්. මහසෙනෙගේ හිස ගත්ත මට ඔබතුමා කියනන් දැන් එලාරගේ හිස ආරම් තියෙන්න. දුටු ගැමුණු කිව්වලු පළක් තියේද වේලුසුමන හිස ආරම් රටක් තරම්. ඒගොල්ලන් කතාවේ හරි ලස්සන කතාවක් කියනවා. ඒ මොකද ඒ ඒ වෙලාවේ මරලා වැඩක් නැහැ දුටු ගැමුණුට. එක්ක වෙලාවේ මරලා වැඩක් නැහැ නේ ඇත්තනේ. ඔව්. ඈ ඒ වෙලාවේ මරලා වැඩක් නැහැ. ඊළඟ එහෙම නැත්නම් දුටු ගැමුණුට එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබක් කරලා ඊට පස්සේ මේක අහනවලු එයා ඕන වෙලාවක මට මෙහෙම එකක් කිව්වා. ඔබේ දක්ෂතාවය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවා. ඊට පස්සේ දුටු ගැමුණු කුමාරයාගේ මේක අහනවලු හරියටම තව 11 අවුරුද්දක් ඉවසලා වේලුසුමන. කවුරුවත් තුන්නේ ජනඝාතක යුද්ධයකටත් යන්න අවශ්‍ය නැහැ. මම මේ මම සනියමගේ ඔබතුමා කිව්වා එක හිස දෙන්න කුමරුනි.
මේ අශ්‍යය මත්තම බහන්සේ අගගෙන ගිහිල්ලා මේ පැත්තන මංකප ඇල හිසකපල බහන්සිට දීලම මේ පැත්තෙන් වාඩුව කවරුත් දන්න එහ කතාවගේගෙන මේකලන්ගේ තියෙන යන්නත්තට මේක පුදුම බන්ධනයන් යට මාර පීතෘ හැඟීම ගති ම ගැබේ රැකගත්ත කුමාරය සිංහල ජාතිය පුතා මමයි රැකගත්තේ හැන තාත්තල පිරි සමාජීය බලවේගයක් ඒක ජානමය වේගයක් ඒක පණ්ඩුකාභයගේ තීරක ස්ත්‍රී බලය පුරුෂ බලයනේ ඉතින් මේවා සන්ධිය ඇතුළේ එකතු කරගෙන ඉතිහාසය කියවන්න මම හිතන්නේ අපි අද දවසේ නතර වෙන්නේ ඔව් අද අපි දුටු ගැමුණුයි කාවන්තිස්සයි අතර තියෙන මේ ගැටුම උණුසුම් වෙලා දුටු ගැමුණු මෙතනින් මේ මාලිගාවෙන් එළියට බහැර යාගේ ජීවිතය හොයාගෙන යන තැනින් අදට කතාව නතර කරමු අපි ගැමුණුත් එක්ක ටික ටික මේ විදිහට ඉස්සරහට යමු මොකද මං හිතන්නේ මේ ඉතිහාස හන්දියේ සෑහෙන ගොඩක් අතුරු කතා පරිකතා පැටලුම් ගොඩක් තියෙනවා අපිට එහෙට මෙහෙට ලියලා බලන්න. මොකද ඉතිහාසයේ මාරම පරිච්ඡේදයක් දුටු ගැමුණු පරිච්ඡේදය කියලා කියන්නේ. අපි එහෙනම් ඊළඟ සුමානේ ගැමුණු මාලිගාවෙන් එළියට යන කතන්දරෙත් එක්ක ආපහු හමු වෙමු.